සුබ දවසක් ඔයාල හැමෝටම UGK logs අපේ YouTube channel එකට වලස් සීලා දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පෞගිය දවස්වල චිත්‍ර ප්‍රදර්ශන රාශියකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. අදත් චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ඔයාලව රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රදර්ශනයේ නම් කරලා තිබුණේ Unleash කියන නමින්. මේ ප්‍රදර්ශනය පාසල් ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්. මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ. අභිමානවත් 75 වන සංවත්සරය නිමිති කරගෙන තමයි චිත්‍ර, මූර්ති, ඡායාරූප කියන මෙන්න මේ අංශවලින් මේ ප්‍රදර්ශනය පැවැත්වුණේ. මේ ප්‍රදර්ශනය සැප්තැම්බර් මාසේ 5, 6, 7 කියන දවස් තුනේම පෙරවරු 8 ඉඳලා 4:30 වගේ කාලය දක්වා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ JDA Perera Gallery තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණේ. ඉතින් මේ ප්‍රදර්ශනය බලන්න ගියාම මට දැනුණ දේ තමයි ඉතාමත්ම දක්ෂ ළමුන් පිරිසක් මේ විද්‍යාලයේ ඉන්න බවක් මට තේරුණා. මේ නිර්මාණ බැලුවාම මේ ඇතුළු වෙනකොටම දකින්න ලැබිච්ච නිර්මාණ කිහිපයක්. ඉතින් මේ නිර්මාණ ඉතාමත්ම කලාත්මක අතින් ඉහළ මට්ටමේ අනර්ග නිර්මාණ හැටියට අගය කරන්න පුළුවන්. ඒ වෙලාවෙත් විද්‍යාලයේ ගුරු භවතුන් ළමුන් රාශියක් මේ ප්‍රදර්ශනය බලන්න පැමිණිලා හිටියා. ඇත්තරම ළමයින්ගේ නිර්මාණ හරිම අව්‍යාජ නිර්මාණ. ඒ ළමා මනසේ තියෙන හැඟීම්, ඒ ප්‍රකාශනයන්, ඔවුන්ගේ භාවයන් ඉතාම කලාත්මකව අව්‍යාජව ඔවුන් ඉදිරිපත් කරනවා. ඒකයි ඒ ළමා චිත්‍ර විශේෂ වෙන්නේ සහ වැදගත් වෙන්නේ. මට මෙතනදි මතක් වෙනවා මේ පැබ්ලෝ පිකාසෝ කියන ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියා වරක් ඔහු ළමා චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගිහිල්ලා ඒ ප්‍රදර්ශනය බලලා ඉවර වෙලා ඔහුට හැඟිච්ච දේ සහ ඔහුගේ කලා ජීවිතය හැඩගස්වාගත් ආකාරය ගැන ප්‍රකාශයක් කරනවා. එහිදී ඔහු කියනවා මට ඔවුන්ගේ වයසේදී රෆායල් මෙන් ඇඳීමට පුළුවන් වූ නමුත් මේ ළමුන් මෙන් අඳින්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට මට මගේ ජීවිත කාලයම අවශ්‍ය විය. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ පැබ්ලෝ පිකාසෝ කියන චිත්‍ර ශිල්පියාගේ ප්‍රකාශය. එතකොට අපිට තේරෙනවා මේ ළමුන්ගේ නිර්මාණ, ළමා චිත්‍ර ගත්තාම ඒ නිර්මාණවල ගැබ් වෙලා තියෙන හරය කොච්චරද කියන එක, පිකාසෝට කොච්චර එක දැනුණද කියන එක. එතකොට ඔහුගේ නිර්මාණ ශෛලිය ගොඩනගා ගන්න සහ ඒ ළමයි වගේ ඔහොම අව්‍යාජව නිර්මාණකරණයේ යෙදෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්නට ඔහුට ඔහු ජීවිත කාලේ මේක අධ්‍යයනය කළා කියන එක තමයි එතනින් කියවෙන්නේ. ඒ ජීවිත කාලෙම ඔහුට අවශ්‍ය වුණා කියන එකයි කියවෙන්නේ. ඉතින් මේ නිර්මාණ ප්‍රදර්ශනය බැලුවාම මූර්ති කිහිපයක් තිබුණා. ඒ වගේම චිත්‍ර නිර්මාණ රාශියක් තිබුණා. ඒ වගේම ඡායාරූප, බොහොම කලාත්මක ඡායාරූප, සමහර ඡායාරූප මොබයිල් ෆෝන් වලින් ගත්ත ඒවා. ඇත්තට මේවා ඒ ෆෝන් එකෙන් ගත්තද කියලාවත් හිතාගන්න බැරි තරමට ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළයි. ඉතාම කලාත්මක ලස්සන ඡායාරූප රාශියක්ම මේ ප්‍රදර්ශනයේ තිබුණා. ඒ වගේම මැටි මාධ්‍යයෙන් කරපු මූර්ති කිහිපයක් තිබුණා. උඩුකය මූර්ති, ඒවත් විශිෂ්ට නිර්මාණ විදිහට කියන්න පුළුවන්. ළමයි අතින් නිර්මාණය වෙච්ච. ඒ වගේම ඡායාරූප උසස් කැමරා වලින් ගත්ත ඡායාරූපත් මේකේ අන්තර්ගත වෙලා තිබුණා. ඒ හැම ඡායාරූපයක්ම ඉතාමත්ම කලාත්මකයි. මේ තියෙන්නේ ඡායාරූප. එතකොට මේ ප්‍රදර්ශනයේ මාධ්‍ය විදියට තෙල් සායම් මාධ්‍ය පාවිච්චි කරලා තිබුණා. ඒ වගේම පැස්ටල් මාධ්‍ය,
ඒ වගේම දියසායම් වාද්‍ය, ඒ වගේම චාකෝල් පෙන්සිල් වගේ මාධ්‍ය පාවිච්චි කරලා තමන්ගේ නිර්මාණකරණයේ යෙදිලා තියෙන ආකාරය අඳුරගන්න පුළුවන් වුණා. ඇත්තටම මේ ළමයි ගොඩක් දක්ෂ ළමයි, ඒ වගේම මේ කර්තව්‍ය සඳහා විශාල වශයෙන් කැපකිරීම් කරලා මහන්සි වෙලා මේ නිර්මාණ කරලා තියෙන ආකාරයක්, වගේම ඡායාරූප අරගෙන තියෙන ආකාරය අඳුන ගන්න පුළුවන්. විශේෂයෙන් ගුරුකුල විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම, කැපකිරීම ඉතාමත්ම අගය කරන්න ඕනි. ඒ වගේම විශේෂ ගුරු බවතුන් කරපු කැපකිරීම්, ළමුන්ට කරපු මඟ පෙන්වීම් නිසා තමයි මේ වගේ විශිෂ්ට නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වන්න හැකියාව ලැබුණේ. ඉතින් හැමෝටම සුබපතන්න කැමති මේ අවස්ථාවේ. ඇතරු මේ ප්‍රදර්ශනයේ ඉඳලා මෙතනින් ඉදිරියටත් වාර්ෂිකව මේ වැනි ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු කරන බව තමයි දැනගන්න ලැබුණේ. මේ තියෙන පෙන්සිල් ඩ්‍රෝවින් කිහිපයක්, ඒවත් බොහොම උසස් නිර්මාණ විදියට ඒ ළමයි ඇඳපු විශිෂ්ට නිර්මාණ හැටියට අගය කරන්න පුළුවන්. මීට පෙරත් ගුරුකුල විද්‍යාලයේ කලා උලෙළවල් ප්‍රදර්ශන පවත්වපු බවක් සඳහන් කරා දැනගන්න ලැබුණා. ඒ වගේම මෙතනින් එහාටත් ඉදිරියටත් වාර්ෂිකව මේ අන්ලීෂ් නමින් මේ ප්‍රදර්ශනය දිගටම පවත්වන බව දැනගන්න ලැබුණා. ඇත්තටම ඉතාමත් වටිනවා ඒ වගේ අත්දැකීම් ළමයින්ට ලබා දීම සම්බන්ධව. පුංචි වයසේදීම මේ වගේ කලාකාර අවකාශයක ප්‍රදර්ශනයක් පවත්වන්නේ කොහොමද, ඒ ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ කොහොමද, ඒකට ලෑස්ති වෙන්නේ කොහොමද, නිර්මාණ කරන්නේ කොහොමද, මොන වගේ නිර්මාණද අපි අවශ්‍ය වෙන්නේ කරන්න, ඒ වගේ දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් අත්දැකීමක් එතකොට ඒ ළමයින්ට ලැබෙනවා. ඉතින් ඔයාලා මගේ චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාව කරනවා. චැනල් එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම චැනල් එක මේ වෙනකොට සබ්ස්ක්‍රයිබ් කරපු අයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. තවත් මේ වගේම වටිනා අලුත් වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියටත්. චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කර සිටිනවා. සුබ දවසක් හැමෝටම.